ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන රඳවා තබා පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ගල්වැව සිරිධම්ම හිමියන් අපමත උදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිරිධම්ම හිමියන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් TNL මහවත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. එෙහිදී ත්‍රස්ත මර්ධන කොට්ටාශය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රම සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. ඔහු පැවසුවේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ 7-2 වගන්ති යටතේ අදාළ සැකකරු කොන්දේසි සහිත අපමත මුදාහැරීමට නීතිපතිවරයා එකඟතාව පළ කරන බවයි. ඒ අනුව සිරිධම්ම හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සිරිධම්ම හිමිගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කළා. එමෙන්ම සෑම මාසකම අවසන් නිරුදින ත්‍රස්ත මර්ධන කාර්යාංශයට වාර්තා කළ යුතු බවටත් උන්වහන්සේට නියෝග කළා. මෙම නඩුව සම්බන්ධයෙන් ප්‍රකාශනයකුත් කිරීමෙන් වළකින ලෙසද සැකකරු සිරිධම්ම හිමියන්ට අප කොන්දේසියක් පනවනු ලැබුවා. මෙම නඩු කටයුත්ත පැවැත්වෙන කාල සීමාව තුළ ප්‍රචණ්ඩ කටයුතුවල යෙදීමෙන් වැළකී යුතු බවත් එසේ කළ බවට පැමිණිලි ඉදිරිපත් වූ හොත් අප අවලංගු කරන බවත් නියෝග කළා. එකොත් මාර්තු මාස 31 වනදා සිට ජූලි මාස 13 වනදා දක්වා කාල සීමාව තුළ සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් අධිකරණයට දැනුම් දුන්නා. මෙම සිද්ධියේ තවත් සැකකරුවෙකු ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේද නම් කර සිටින අතර ඔහු මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මෙම පැමිණිල්ල ලබන 12 වනදා යලි කැඳවීමට නියමිතයි.